අල්ගුවන් අපි එදා කතා කරා න්‍යාස පාඩමේ පළවෙනි කොටස අපි අද කතා කරන්නේ එම පාඩමේම තවත් කොටසක් කලින් කොටසෙදි කතා කරේ න්‍යාසයක් කියන්නේ මොකද්ද කියලා කතා කරා ඔබට මතක ඇති ත්‍රිකෝණාස්ත්‍රයක් ආකාරයට වේලි සහ තීරු ඇතුළත් වෙන්න සකස් කරපු සංඛ්‍යා සමූහයකට කිව්වා න්‍යාසයක් කියලා එතකොට න්‍යාසවල අනිවාර්යයෙන්ම පේලියක් සහ තීරයක් තියෙනවා. ඒත් එක්කම පේලි ස්තන් සහ තීර සංඛ්‍යාව අපි කතර ලකුණකින් සම්බන්ධ කරපුවාම එය න්‍යාසයේ ගණයේ ලෙස හැඳින්වෙනවා. අපි අද කතා කරන්නේ මේ න්‍යාස අතර තියෙන විශේෂ න්‍යාස වර්ග කීපයක් පිළිබඳව. අපි බලමු ඒ මොනවද කියලා. ඔහන පේනවා මෙතන මේ x කියන න්‍යාසයේ ගණය. අපි සාධාරණ කරලා තියෙනවා 1 කතිර 2යි කියලා. බලන්න මේ m කියන න්‍යාසයේ ගණය පේලි 1යි තීරු 3යි. ඒ තුනේ මෙන්න මේ විදිහට 1 පේලියක් විතරක් තිබ්බොත් තීර ගාන ඕනෙම ගානක් වෙන්න පුළුවන්. පේලි 1ක් විතරක් තියෙනවා නම් අන්න ඒ න්‍යාස අපි හඳුන්වනවා පේලි න්‍යාස ලෙස. එතන පේලි න්‍යාසෙට තියෙන්නේ පේලි එකක් පමණයි තීර ගාන ඕනම සංඛ්‍යාවක් වෙන්න පුළුවන්. අර වගේම තවත් න්‍යාසයක් p කියන න්‍යාසයේ පේලි තියෙනවා දෙකක් තීරු තියෙනවා එකක්. බලන්න මේ q කියන න්‍යාසයේ පේලි තියෙනවා තුනක් තීරු තියෙනවා දෙකක්. එතන මෙන්න මේ වාගේ තීරු එකක් පමණක් තියෙන න්‍යාස එක් තීරයක් පමණක් තියෙන න්‍යාස අපි හඳුන්වන්නේ තීර න්‍යාස කියලා. තීර න්‍යාසයක අනිවාර්යයෙන්ම සඳහන් වෙන්නේ පේලි ගාන වෙනස් වුණාට තීර ගාන එකක් වශයෙන්. තවත් න්‍යාසයක් මේකේ ගණය දෙකේ දෙකේ න්‍යාසයක්. බලන්න මේ න්‍යාසය ඒක ගණයේ තුනේ තුනේ න්‍යාසය මේක ගණය දෙකේ දෙකේ න්‍යාසය මේක ගණය තුනේ තුනේ න්‍යාසය ඒ කියන්නේ මේ න්‍යාසයේ තියෙන පේලි සංඛ්‍යාවත් තීර සංඛ්‍යාවත් සමානයි මෙන්න මේ විදිහට පේලි ගණනත් තීර ගණනත් එකිනෙකට සමාන න්‍යාස වලට අපි කියනවා සමචතුරස්ස න්‍යාසයක් කියලා මේ වාගේ පේලි දෙකක් සහ තීර දෙකක් ඇති න්‍යාසය ඒ කියන්නේ අපේ මේ n කියන න්‍යාසයක් අපි කියනවා ගණයේ දෙක වූ සමචතුරස්ස න්‍යාසයක්. එතකොට අපි මේ දන්නවා ගණයේ වියද්දී කතිරයක් වශයෙන් ලියනවා 2 කතිර 2 කියන එක අපි සමචතුරස්ස න්‍යාසයකදී ගණයේ දෙක වූ න්‍යාසයක් වශයෙන් හඳුන්වන්න පුළුවන් කෙටියෙන්. මේ කියන්නේ n කියන න්‍යාසය සමචතුරස්ස න්‍යාසයක්. අපි t කියන න්‍යාසයක් අරගමු ඒක සමචතුරස්ස න්‍යාසයක්. මේ න්‍යාසයේ ගණය 2 කතිර 2යි. මේ න්‍යාසයේ ගණය 3 කතිර 3යි නැත්නම් 3 3. අපි මෙන්න මේ විදිහට න්‍යාසයක අඳු අපි මෙන්න මේ සංඛ්‍යා දෙකද කියනවා විකර්ණයක් කියලා. එතකොට මේකෙත් තියෙනවා විකර්ණ. හැබැයි සමචතුරස්ස න්‍යාසයක ඔන්න ඔය විදිහට තියෙන කොටු කරලා දක්වලා තියෙන එක අපි කියනවා ප්‍රධාන විකර්ණය කියලා. ඒ කියන්නේ න්‍යාසී වම් කෙළවරේ ඉහළ ඉඳලා දකුණු කෙළවරේ පහළ දක්වා. වම් කෙළවරේ ඉහළ ඉඳලා දකුණු කෙළවරේ පහළ දක්වා තියෙන සංඛ්‍යා රාමය නැත්නම් අවයව දාමය කියන්නේ ප්‍රධාන විකර්ණය. එතන මතක තියාගන්න වැදගත්ම කාරණය මෙන්න මේ විදිහට ප්‍රධාන විකර්ණයේ අර්ථ දක්වන්නේ සමචතුරස්ස න්‍යාස සඳහා පමණයි. ඒ කියන්නේ ගණය දෙක දෙක වෙන එකක් වෙන්න පුළුවන් නැත්නම් ගණය තුන තුන එකක් වෙන්න පුළුවන් නැත්නම් ගණය හතර හතර වාගේ උන සමචතුරස්ස න්‍යාසවල පමණයි
ප්‍රධාන විකරණයක් අපි අර්ථ දක්වන්න ලබන්නේ. අපි බලමු තවත් න්‍යාස වර්ගයක්. අපි මීට කලින් කතා කරේ සමචතුරස්‍ර න්‍යාස. එතකොට මේ තියෙන්නේ සමචතුරස්‍ර න්‍යාස. අපි බලමු ඒකේ ප්‍රධාන විකරණය. මෙන්න ප්‍රධාන විකරණයේ තියෙන්නේ එක කියන අවයවය විතරයි. ඒ එක කියන අවයවය යරුණාම අනෙක් සියලුම අවයවවල තියෙන්නේ ශුන්‍යය. මෙතන දක්වලා තියෙන අයි කියන න්‍යාසය ප්‍රධාන විකරණයේ තියෙන සියලු අවයව. සියලු අවයව එක වෙලා විකරණයේ තියෙන අවයව හැරුණා. ඉතිරි අවයව ඔක්කොම බිඳුව වෙනවා. ප්‍රධාන විකරණයේ එක වෙලා මේ ප්‍රධාන විකරණයේ එක වෙලා අනෙක් සියලු අවයව ශුන්‍ය වෙනවා නම් අපි මෙන්න මේ න්‍යාසය හඳුන්වනවා ඒකක න්‍යාසයක් කියලා. එතන මම ඔයාලට ඉදිරිපත් කරලා තියෙන්නේ ඝණය 3 3 වූ ඒකක න්‍යාසය. එතකොට මේ ඉදිරිපත් කරන්නේ ඝණය 2 2 වූ ඒකක න්‍යාසයක්. මේක ඝණය 2 2 වුණ ඒකක න්‍යාසයක්. මෙතන තියෙන්නේ ඝණය 2 2 වූ ඒකක න්‍යාසයක්. එතකොට න්‍යාස නම් කරන්න ඕනම ඉංග්‍රීසි අකුරක් භාවිතා කරාට ඒකක න්‍යාසයක් අපි නම් කරන්නේ ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අක්ෂරයෙන්. එතන පේලි සහ තීර එන්ස්ටන්නක් තියෙනවා. අපි අන්න ඒ ඒකක න්‍යාසය ලකුණු කරනවා I N කතර N උන ඒකක න්‍යාසයක් වශයෙන්. බලන්න මේ පෙන්නේ ඝණය 3 3 වූ ඒකක න්‍යාසයක්. පේලි 3ක් තියෙනවා, තීර 3ක් තියෙනවා. ඒ නිසා ඝණය 3යි 3යි ප්‍රධාන විකරණයේ තියෙනවා එක, අනෙක් අවයව සියල්ලම ශුන්‍ය වෙලා තියෙනවා. අපි දැන් කතා කරමු ඊගාවට තවත් න්‍යාස වර්ගයක් සමමිතික න්‍යාස. මේ තියෙන්නේ ඒකක න්‍යාසයක්. බලන්න මේ තියෙන්නේ සමචතුරස්‍ර න්‍යාසයක්. මේකේ ප්‍රධාන විකරණය හැරුණාම මෙතන තියෙන්නේ දෙක, මෙතන තියෙන්නේ දෙක. ඔන්න ප්‍රධාන විකරණයෙන් දෙපැත්තේ තියෙන්නේ එකම අවයවය. අපි බලමු තවත් න්‍යාසයක. මෙන්න ප්‍රධාන විකරණය. මේ ප්‍රධාන විකරණය හැරුණාම මේ පැත්තේ තියෙනවා පහ රතු පාටින් දක්වලා, ඊට අනුරූපව මේ පැත්තේ තියෙනවා පහ. ඊට පස්සේ මම කොළ පාටින් වර්ණවත් කරපු තුනේ ඉලක්කෙට අනුරූපව මේ පැත්තේ තියෙනවා තුනේ ඉලක්ක. මේ පැත්තේ බිඳුවට අනුරූපව මේ පැත්තේ තියෙනවා බිඳුව. එහෙනම් ප්‍රධාන විකරණයේ දෙපැත්තේ තියෙන අනුරූප අවයව සමානයි. අපි ඒකට කියනවා සමමිතික න්‍යාසයක්. කෙටියෙන් කිව්වොත් අපි මේ න්‍යාසය ප්‍රධාන විකරණයේ දිගේ දෙකට නැමුවා. මේ දෙක උඩින් මේ දෙක සමපාතයි. අපි අනිත් එකත් බලමු. ඒ විදිහට ප්‍රධාන විකරණයේ දිගේ නැමුවොත් මේ පහ උඩින් මේ රතු පාට පහ සමපාත වෙනවා. කොළ පාට තුන උඩින් කොළ පාට තුන සමපාත වෙනවා. බිඳුව උඩින් බිඳුව සමපාත වෙනවා. එතකොට අපි මෙන්න මේවට කියනවා සමමිතික න්‍යාස කියලා. සමාන අවයව තියෙනවා නම් ඒවට කියන්නේ අපි සමමිතික න්‍යාස. මේ සමමිතික න්‍යාස අර්ථ දක්වන්නේ සමචතුරස්‍ර න්‍යාස සඳහාම පමණයි. සමචතුරස්‍ර න්‍යාස නොවන න්‍යාස සමමිතික න්‍යාස පවතින්නේ නැහැ. අපි අද කතා කරන ඊගාව න්‍යාස වර්ගය සමාන න්‍යාස. එතකොට න්‍යාස දෙකක් සමාන වෙන්න නම් අපට අනිවාර්යයෙන්ම කාරණා දෙක සම්පූර්ණ කරන්න ඕනේ.
පළවෙනි කාර්යය තමා ඝනය සමාන වෙන්න ඕනේ. ඝනය සමාන නොවනවා නම් ඒ විනාශ සමාන වෙන්නේ නැහැ. අනිත් කාර්යය තමා අනුරූප අවයව සියල්ලම සමාන වෙන්න ඕනේ. ඔන්නයේ ලක්ෂ දෙකම සම්පූර්ණ කරොත් අපි ඒවට කියනවා සමාන න්‍යාස දෙකක් කියලා. එතකොට ඔයාලා පේනවා මෙතන ඒ කියන න්‍යාසය පේලි දෙකකුත් තීර තුනකුත් තියෙන දෙකේ තුනේ න්‍යාසයක් B කියන්නේ පේලි තුනකුත් තීර දෙකකුත් තියෙන න්‍යාසයක්. එතන මේ දෙකේ ඝනය සමාන නැහැ. මේ දෙකේ ඝනය සමාන නැති නිසා අපි මේ න්‍යාස දෙක සමාන න්‍යාස වශයෙන් සලකන්නේ නැහැ. මේ දෙක සමාන වීමේ පළමු අවශ්‍යතාවය සපුර නැති නිසා ඒ සහ B කියන්නේ අසමාන න්‍යාස දෙකක්. බලන්න ඒ න්‍යාසයේ ඝනයේ දෙක තුන දෙකේ තුන. මේ න්‍යාසයේ මෙතන තියෙන හත හැබැයි මේකේ හත කියනවා තියෙන තැන වෙනස්. මේකේ පහ තියෙනවා මේකේ පහ තියෙනවා හැබැයි තියෙන තැන වෙනස්. එහෙනම් ඝනය සමාන වෙලා තියෙනවා නමුත් අවයව සමාන වෙලා තියෙන්නේ අනුරූප දැන් වල නෙවෙයි. දෙකක් තුනක් සමානලත් බෑ අනුරූප දැන නෙවෙයි සමානලා තියෙන්නේ. එනිසා අපි ඒ සහ B කියන්නේ සමාන න්‍යාස දෙකක් වශයෙන් සලකන්නේ නැහැ. එනිසා මේ විපත් කරලා තියෙන ඒ න්‍යාසයත් B න්‍යාසයත් අසමාන න්‍යාස දෙකක්. බලන්න තවත් A කියලා න්‍යාසයක් තියෙනවා B කියලා න්‍යාසයකුත් තියෙනවා. දෙකේම ඝනය සමානයි. මේකේ ඝනයද මේකේ ඝනය සමානයි. එහෙනම් පළවෙනි කාරණේ සම්පූර්ණයි. මෙතන පළවෙනියෙම තියෙන හත ඊට අනුරූපව මෙතන හත තියෙනවා. මෙතන බිඳුවට අනුරූපව බිඳුව තියෙනවා. තුනට අනුරූපව තුන තියෙනවා. පහට අනුරූපව පහ තියෙනවා. ඍණයකට අනුරූපව ඍණයක තියෙනවා. දෙකට අනුරූපව දෙක තියෙනවා. එතකොට මේ න්‍යාස දෙකේ ඝනය සමාන වෙලා තියෙනවා. A කියන න්‍යාසයේ තියෙන සියලුම අවයව වලට B කියන න්‍යාසයේ තියෙන සියලුම අවයව සමානලා තියෙනවා. ඒ නිසා අපි A සහ B සමාන න්‍යාස දෙකක් සේ සල්ප. මෙතන දීලා තියෙන A න්‍යාසයත් B න්‍යාසයත් සමානයි. A න්‍යාසයේ අවයවය A, මේ න්‍යාසයේ අවයවය 8යි. මේ දෙක සමාන නම් ඒ සඳහා තියෙන්න ඕන අගය 8. මෙතන තියෙන්නේ මේකේ B අවයවය. මෙතන තියෙන්නේ අනුරූපව ඍණුනේ අවයවය. ඒ නිසා B වල අගය ඍණ තුනක් වෙන්නේ. මෙතන තියෙන C එකතු කිරීම D කියන අවයවය. මෙතන තියෙන 6 කියන අවයවය. එහෙනම් C එකතු කිරීම D වල අගය 6කට සමානයි. මෙතන තියෙන C අඩු කිරීම D කියන අවයවය. මෙතන තියෙන 2 කියන අවයවය. එහෙනම් C අඩු කිරීම දෙකෙහි අගය D වල අගය දෙකට සමානයි. දැන් අපි C සහ D වල අගයන් දෙක වෙනම සොයනවා නම් මේ දෙක සමගාමී සමීකරණ යුගල දෙකක් වශයෙන් අරගෙන විසඳන්න ඕනේ. අපි ඒක විසඳලා බලමු. අපට පේනවා C වල සංගුණකයේ සමානයි, ලකුණු දෙක සමානයි. ඒ නිසා අපි සමීකරණ දෙක අඩු කරමු. පළවෙනි එකේ C එකතු කිරීම D වලින්, දෙවෙනි එකේ C අඩු කිරීම D අඩු කරමු. දකුණු පැත්තේ 6න් 2යි. වරහණ ඉවත් කරමු. මේ ඍණ එකයි මේ ධන ලකුණයි. ඍණ ලකුණත් ඍණ ලකුණත් ගුණ වුණාම ආපහු වෙනවා ධන. 6න් 2ක් අඩු කරපුවාම 4. මෙතන තියෙන C වලින් මෙතන C අඩු වෙනවා, ඒක 0ක් වෙනවා. මෙතන 1යි D ට
एकाई बी एक तुना हम देकाई बी समान आय हाथर बी वाला गे हुआ एंड अब देखते हैं देखें बिदरना वां मैं देखो शुरू कर देते हैं कि बी समान आय देखा अभी सी वाला गे हुआ एंड उन्हां एक टा आदेश करना पहले समीकरण ये तीन ने C एकत किरी में D समान है हाय C एकत किरी में D वलागे देखा है एकत वेला तीन देखा पी हाँ पैत्ते डालांगे ने अडुए नवा C समान है एह नंगर मुने तीन सम न्यास देखे C वलाई D वलाई आगे अपड़े मिले सो हया गांड पूर्वा अभी मैं पाले में कतार कर दिए नल तो दापर बट सारांश करो पहले एका कोई तरह तीर्णियां सभी हनुमान पहलियां सवासी तीर एक क्यों अमना सामामित नियां सभी हनुमान तीर्णियां सवासी पहली संख्या वाक तीर संख्या वाक समान नियां सभी समचातुरास्त नियां सवासी हनुमान समचातुरास्त नियां से एक प्रधान विकारण एक अनेक मावया बिंदु अभी एक हंगनवा एक न्यास समचातुरास न्यास एक प्रधान विकारण डिपेक्ट येन अनुरूप अवयव समान नाम अभी एव हंगनवा सममितिक न्यास न्यास देखकर गणय एक निकट समान वेला अनुरूप अवयव सियाल विज्ञिकर समान नाम अभी एव हनुमनवा समान न्यास वसे ऐसे बोलते अभी मैं पढ़े में देवनी कोट से इनका ताकराने में थी कर अभी मैं पढ़े में थावत विषय कारण की पे आ तुम मन कोट से इनका ताकरों ऐसे को बड़े सुबह दावसा